මෑතකාලයේ ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක දක්ෂතා පෙන්වන සමත්තුණු ක්‍රීඩකයෙක් තමයි උස්මාන් කවාචා කියන්නේ. කවාචා සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන ක්‍රීඩකයෙක් විදිහට තමයි සැලකෙන්නේ. පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව අවසන් වරට ජය ගනිද්දී පාකිස්තානයේදී හොඳ දක්ෂතා පෙන්වන්න මේ ප්‍රතිකරුවා සමත් වෙනවා. හැබැයි මේ වතාවේ පාකිස්තානයේදී ඔස්ට්‍රේලියාවට ලැබෙන්නේ ප්‍රතිකරුවන්ට වඩාත් හිතකර තන්තිලි. ලංකාවේ තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස් වෙයි. සාමාන්‍යයෙන් ගාල්ල දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් නිසා මෙදා පාරත් ඒ தත්ත්වය වෙනසක් වෙන එකක් නැහැ. 2016 දී ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟ දෙකකට සෙල්ලම් කළ කවාචා ඉනිම 4කදී ලබා ගන්නේ ලකුණු 55ක් විතරයි. ඉනිමක සාමාන්‍ය 13ක රඳවාගෙන තමයි 2016 දී කවාචා ලකුණු ලබා ගන්නේ. මුල් පෙළ ප්‍රතිකරුවෙක් විදිහට ඒ දක්ෂතාව කොහොමවත් අනුමත කරන්න පුළුවන් දක්ෂතාවයක් නොවේ. කොහොමුණත් කවාචා නම් කියන්නේ ජීවිතාවේ ඉගෙනගත්තු පාඩම් එක්ක මෙදා පාර නම් එදා 2016 සෙල්ලම් කළ විදිහට සෙල්ලම් කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ මේ තරගාවලිය අපිට ටෙස්ට් තරග තුනකට තිබුණේ වෙනස් සැලසුම්. හැබැයි මේ පාරේ එහෙම නැහැ. අපි එක සැලසුමක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊවතාවේ වගේ නෙමෙයි මේ පාර අපි සූදානම්වත් ගොඩක් හොඳයි. අපි පාකිස්තානයේදී සෙල්ලම් කළේ එක සැලසුමකට ඒක සාර්ථක කරගන්න අපට පුළුවන් වුණා. ඉතින් ලංකාවේදීත් එහෙම සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ තමතිලිවල සැලසුම් වෙනස් කරන එක ලේසි නෑ. කරන එක වරදක් ලොකු පාඩුවක් ඇති කරන්න පුළුවන්. දැන් කණ්ඩායම කවාචා සෙල්ලම් කළ කණ්ඩායම් වලින් දඟපන්දු යවන්නන්ට හොඳින්ම සෙල්ලම් කරන කණ්ඩායමක් කියලා තමයි කවාචා කියන්නේ. දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන එක ගැන අපි ලොකු පුහුණුවක් ලැබුවා. කණ්ඩායමට ඇවිත් ඉන්න අලුත් ප්‍රතිකරුවොත් දඟපන්දු යවන්නන්ට හොඳටම සෙල්ලම් කරනවා. ඒක තමයි වැදගත්ම දේ. මම හිතන්නේ මේ කණ්ඩායම් පසුගිය කාලේ සෙල්ලම් කළ කණ්ඩායම් අතරින් දඟපන්දු යවන්නන්ට හොඳින්ම සෙල්ලම් කරන කණ්ඩායමක්. අපි බලමු මේ කියන දේවල් ඒ විදිහට වෙයිද කියලා. ඔයාලා හිතන්නේ කවාචා කියනවා වගේ අපිට මේ පාර ලේසි වෙන එකක් නැද්ද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.